සුබදවසක් කියලා පිළිගන්නවා යක්කුලට ආවනා channel එකට. ඉතින් අද දවසෙත් අපි කතා කරන්නේ විශේෂ වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් ඒක තමයි ගොඩක් අය ඉල්ලලා තිබුණා ඇත්තටම ඔය කියනවා වගේ ගල් මඩ කරන්න පුළුවන්ද? එහෙනම් ලංකාවේ වගේ ගල් මඩ කරපු ඒවා හම්බ වෙලා තියෙනවද කියලා. ඉතින් සතුටුයි කියන්න අපිට හොයාගන්න පුළුවන් වුණා යක්කුලට ආවනා අපිට විශේෂ විදිහටම ප්‍රාදේශීය වාර්තා කරුවේ කරහා මේ කියන ගල් මඩ කරලා නිර්මාණය කරන ලද බෝතල් වර්ග විවිධ දේවල් රාශියක් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න තමයි යක්කුලට ආවනා අද මේ වීඩියෝ එක ඔබ සඳහා ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ ගැන මුලින්ම කතා කරනවා නම් මේ ගල් මඩ කරන සම්බන්ධව අපි විශේෂ විදිහටම හොයලා බැලුවා. හැබැයි ගල් මඩ කිරීම සම්බන්ධව බෙහෙත් වර්ග සහ ඒවා කොහොමද කරන්නේ ඒ හැමදේම අපිට හොයාගන්න පුළුවන් වුණාට හැබැයි ඒක පැට්‍රිකලි කරනකොට යම්කිසි හේයකින් අපිට ඒක සාර්ථක කරගන්න බැරි වුණා. හැබැයි ඔබට මේ පිළිබඳව තොරතුරු හොයනකොට අපිට වඩා යමක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් ඔබට සාක්ෂි විදියට තමයි අපි මේ ඉදිරිපත් කිරීමක් කරන්නේ ගල් මඩ කරලා නිර්මාණය කරන ලද බෝතල්. අතර මේ බෝතල් වල මොනවද තියෙන්නේ කියලා හොයලා බලපුවාම ඉතිහාසයේදී ගොඩක්ම වටිනා කියන තෙල් වර්ග තමයි මේ බෝතල් වල වැඩිපුරම තිබිලා තියෙන්නේ. ඊට අමතරව ගොඩක් වටිනා කියන දැන් පිරිත් කිව්වහම පිරිත් වර්ගත් රාශියක් තියෙනවා. ඒ වගේ ගොඩක් බලගත්ු පිරිත් වර්ග කරපු මේ පිරිත් වතුර හැමත් මෙන්න මේ වගේ තැම්පත් කරලා පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ගියා කියලා අපිට තොරතුරු හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්ක මේ බෝතල් ඇතුලේ හෙනරාජ තෛලය, සරස්වතී තෛලය වගේ දැවැන්ත විදිහටම වටිනා කියන තෛල වර්ග මේ වගේ ගබඩා වෙලා තියෙනවා කියලා අදටත් කතා බහක් වෙනවා ඇත්තටම. ඉතින් මේ වගේ දේවල් දැනට ගොඩක්ම නිදන් වස්තු වලින් හම්බ වෙලා තියෙනවා. හැබැයි මේ වගේ ඇතුලේ තියෙන දේවල් එළියට ගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ ගල මඩ කරන තාක්ෂණය අදවන විට ශ්‍රී ලංකාවෙන් ගිලිහිලා තියෙන ඇත්තම ගත්තොත් එහෙම. හැබැයි සමහරක් අය මේ තාක්ෂණය පිළිබඳව අදටත් දන්නවා. ඒ අය අදටත් අත්දිනේ කරලා මේකේ ප්‍රතිඵල අරගෙන තියෙනවා. හැබැයි ඒ අය කිසිම කෙනෙක් මේක එළියට දෙන්නේ නැහැ. මොකද පෞද්ගලිකව අපි වෙද දුරෙක් එක්ක වෙද මහත්වරුත් එක්ක කතා කරනකොට ඒ අය පොඩි ඩවුට් එකක් එක කතා කරන්නේ. මොකද ඒ ගැන කතා කරන්න කැමති නෑ වාගේ. අපි සමහරක් කාලවල සමහරක් කරුණු අහනකොට ඒක මගහරින ගතියක් අපිට තේරෙනවා. ඉතින් ඒත් එක තේරෙනවා පරම්පරාවෙන් පරම්පරාවට දායාද ලෙස ඇරන්ගෙන දේවල් එකපාරටම ඒ අය සමාජයේ හැමෝටම දෙන්න කැමති නැහැ. මොකක් හරි ඒකට හේතුවක් ඇති. ඒකට හේතුව තමයි මේ වගේ තාක්ෂණයක් අරගෙන ඒ තාක්ෂණය අවභාවිතා කරලා මේ ලංකාවේ තියෙන නිදන් වස්තු සියලුම දේවල් ගොඩට ගනී කියලා ඒ වෙද මහතුන්ගේ හිතේ ලොකු බයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා. මොකද ඉතිහාසයේ මේ වගේ දේවල් නිර්මාණය කරලා තියෙනවා නම් වර්තමානයේ මේ තාක්ෂණය අරගෙන අපිට පිළිම වර්ග යම් කිසි විදියකට බහණ්ඩ ඕනම දෙයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒකේ මිල හිතා ගන්න බැරි වේ. ඉතින් අද දවසේ වීඩියෝ එක ඔබට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් එකත් දෙන්නත් අමතක කරන්න එපා. අදට අපි ගිහින් එන්නම්. ඕකේ, තැන්කියු.